ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක්. මම සුදේෂ් නන්දිමාල් සිල්වා, සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම්. බන්ධනාගාර ක්ෂේත්‍රය ගැන අපි කතා කරාම අපිට කතා කරන්න වෙන ප්‍රධානම දේ තමයි බන්ධනාගාර තුල සිදුවෙන වදහිංසන සම්බන්ධව. අපි මීට පෙරත් විවිධ වදහිංසන සම්බන්ධව කතා කරා, විවිධ ඝාතන සම්බන්ධව කතා කරා. බන්ධනාගාර තුල සිදුවෙන පහුගිය 9 වෙනිදා මේ ආසන්නතම සිදුවීමක් ගැන අපි කතා කරනවා. පහුගිය 9 වෙනිදා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ මහින්ද කුමාර තිලකරත්න කියන ඒ රක්ෂිත බන්ධනාගාරයේ ගතව සිටින ඒ රැඳවියට සිදුවුණු සිදුවීමක් සම්බන්ධව. මෙම රැඳවියා විශේෂ ආරක්ෂාව යටතේ රඳවා තබන රැඳවියෙක්. මේ පහුගිය 9 වෙනිදා මේ රැඳවියාට තවත් රැඳවියෙකු විසින් අමානුෂික ලෙස පහර දෙනවා. ඔහුගේ හිස ප්‍රදේශයට ගලකින් පහර දීලා ඔහු රෝහල්ගත වෙන තත්ත්වයට පත් වෙනවා. ඊට හේතුව තමයි මේ අපි අහන්නේ, මේ බන්ධනාගාරයේ වගකීම්ෙන් අපි අහන්නේ විශේෂ ආරක්ෂාව යටතේ සිටින රැඳවියෙකුට මෙවැනි තත්ත්වයකට පත් වෙන්නේ කොහොමද කියලා. අපිට ලැබුණු තොරතුරු අනුව සිද්ධ වෙලා තියෙන්නේ බන්ධනාගාර රැඳවියව ප්‍රධාන ජේලර්වරයා සමග තවත් නිලධාරීන් දෙදෙනෙක් එම සිරකුටුවෙන් එළියට අරගෙන තිනවා. ඒ සිරකුටුවෙන් එළියට ගන්න අවස්ථාවේදී පහර දුන්නු රැඳවියත් ඒ අසල ඉඳලා තිනවා. මේ රැඳවියාගේ විරුද්ධවාදීන් ඒ අසල ඉඳලා. මේ ප්‍රධාන ජේලර්වරයා සිටියේදී තවත් නිලධාරීන් දෙදෙනෙකුත් සිටියේදී තමයි මේ රැඳවියාට ඇවිල්ලා හිසට ගලකින් පහර දීලා අමානුෂික වදහිංසනයට පත් වෙන්නේ. නමුත් බන්ධනාගාරයේ මූලික පදනම වෙන්න ඕනේ බන්ධනාගාරයේ සුරක්ෂිතභාවය, බාරකාරත්වය, පුරුණෝත්ථාපනය කියන එක. ඒගොල්ලෝගේ ලෝගෙකෙම අදහස් වෙන්නේ ඒක. නමුත් මේ කිසිදු දෙයක් මේ ලංකාවේ බන්ධනාගාර තුල සිද්ධ වෙන්නේ නැහැ. සුරක්ෂිතභාවය සිද්ධ වුණා නම් රැඳවියාගේ ආරක්ෂාව ගැන බන්ධනාගාරය උනන්දු වෙනවා නම් මේ ආකාරයට තවත් විරුද්ධවාදියෙක්ගෙන් මේ විදියට මේ මහින්ද කියන මේ රැඳවියාට පහර දීමකට ලක් වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා බන්ධනාගාර ඉතිහාසයේ තියෙනවා කොන්ත්‍රාත්යකට පහර දීම. අපි දන්න දේවල් තමයි ඒවා. අපිට බරපතල සැකයක් තියෙනවා මේ පහර දීමට මේ ප්‍රධාන ජේලර්වරයා සහය දුන්නද කියලා. මොකද විවිධ පාතාල පුජ්‍යලයන්ගේ නම් කිව්වම මුදල් දුන්නම අද නැබෙන කොටසක් ඉන්නවා බන්ධනාගාර සමහර නිලධාරීන්. අපිට හිතෙනවා මේ ජේලර් මේ ප්‍රධාන ජේලර්වරයාත් එවැනි පුජ්‍යලයෙක්ද කියලා. මොකද ඔහු ඉද්දි මේ ආකාරයට අමානුෂික විදියට පහර දෙනවා නම් මොකද්ද තියෙන ආරක්ෂාව? ඊට පස්සේ මේගොල්ලෝගේ අරන්නේ මොකද්ද? බන්ධනාගාරයේ පරිපාලනයට බාධාවක් කියලා මේ රැඳවියන්ව වෙනත් බන්ධනාගාරවලට මාරු කරලා යවනවා. නමුත් දැන් මේකේ තියෙන තව ප්‍රධානම දේ තමයි මේ පහර දුන්නු රැඳවියාව මේ වෙනකොට මහර බන්ධනාගාරයට මාරු කරලා යවලා තිනවා. ඔහුට ඒ තහර දෙන්න සහාය දීපු අනිත් රැඳවියාවත් තවත් බන්ධනාගාරයකට යවලා තිනවා. දැන් අපිට සැකයක් තියෙනවා මේ දැන් මහින්ද කුමාර කියන රැඳවියව බූස්ස කියන වදකාගාරයට යවයිදෝ කියලා සැකයක් තියෙනවා. මොකද මේක තමයි ප්ලෑන් එක. බන්ධනාගාර තුල තියෙන ප්ලෑන් මේව තමයි. මොකද මේ බූස්ස බන්ධනාගාරය කියන්නේ ඇත්ත වශයෙන්ම මේක වදකාගාරයක්. මොකද කිසිදු මානව මානුෂික තත්ත්වයක් එතන නැහැ ඒ බන්ධනාගාරය තුල. ගොඩාක් දුරට රැඳවියෝ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරාම තවත් ඔය රැඳවියාගෙන් යම් රැඳවියෙක්ගෙන් පලිගන්නවා නම් ඒ පලිගන්නවා නම් තවත් පුජ්‍යලයේ බන්ධනාගාරය ලවා මේගොල්ලෝ ගොඩාක් දුරට සිදු කරන්නේ බූස්ස කියන වදකාගාරයට යවන එක. දැන් අපිට සැකයක් තියෙන මේ මහින්ද කියන රැඳවියාවත් ඒ බූස්ස වදකාගාරයට යවයිද කියලා. මොකද එතකොට තමයි මේගොල්ලොන්ගේ නියම මේ විරුද්ධවාදියාගේ නියම උවමනා විශ්ත වෙන්නේ.
එතකොට මේ උවමනාව ඉෂ්ට කරන්නද මේ ප්‍රධාන ජේලර්වරයා උත්සාහ ගන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද නැත්තම් මේ විදියට පාර කෑමට ලක් වෙන්නේ නැහැ. මොකද අද බන්ධනාගාර ගත්තම බන්ධනාගාර ගත වෙන්නේ මිනිස්සු උප්පත්තියෙන් වැඩිකාරයෝ නෙමෙයි. මේ සමාජ විෂමතාවයත් එක්ක වෙන්නේ. එතකොට මේ සමාජ විෂමතාවයට හසු වෙන පුද්ගලයෝ බන්ධනාගාර ගත වෙනවා. මේ සමාජ විෂමතාවයට එරෙහි වන පුද්ගලයෝ බන්ධනාගාර ගත වෙනවා. මේ එරෙහි වන පුද්ගලයෝ හැටියට අපි දැක්ක පහුගිය කාලේ මේ රටේ මේ දූෂිත පාලන ක්‍රමයට රාජපක්ෂ ජුන්ටාවේ තිබුණු දුර්වලතාවයන් වලට ඒ රට විනාශ කරපු ඒ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විශාල ජනගඟක් පාරට ආවා. ඒ ජනගඟේදී ඒ අරගල කරපු තරුණයෝ ඒ වසන්ත මුදලිගේලා වැනි තරුණයෝ මේ සමාජ විෂමතාවයට එරෙහිව නැගිටිච්ච අය. ඒ පුජ්ජලියොත් බන්ධනාගාරගත වෙනවා. ඒ වගේම අපි දැක්ක දමිතා රංජන්ලා මේ සමාජ විෂමතාවයට එරෙහි වෙච්ච අය. අද ඒගොල්ලෝ සිද්ධ වෙන්නේ බන්ධනාගාරගත වෙන එක. ඉතින් අපි කියන්නේ මේ බන්ධනාගාරයක් තුල නිසියාකාරව පුනරුත්ථාපනයක් නැත්තම් නිසියාකාරව රැඳවියාට ආරක්ෂාවක් නැත්තම් රැඳවියා සම්බන්ධව බාරකාරත්වය නිසියාකාරව සිද්ධ කරන්නේ නැත්තම් මේ බන්ධනාගාර පද්ධතියම අත වශයෙන්ම ෆේල්. ඉතින් අපි ඉල්ලා සිටින්නේ මේ මුලින්ම අපි ඉල්ලා සිටින්නේ යම් කෙනෙක් බන්ධනාගාරගත වෙනවා නම් ඔහුගේ ආරක්ෂාවක් තිබිය යුතුයි. ඒ රැඳවියාට ඔහුගේ සුරක්ෂිතභාවය තහවුරු කරන්න ඕනේ බන්ධනාගාරේ. ඒක තමයි මුලින්ම වෙන්න ඕනේ. මොකද එහෙම අපිට දැන් බන්ධනාගාර රැඳවියන්ට දැන් ආරක්ෂා වෙන්න වෙලා තියෙන්නේ බොහෝ දුරට බන්ධනාගාර නිලධාරීන්ගෙන්. සමහර බන්ධනාගාර නිලධාරීන්ගෙන් මේ හැමෝම නෙමෙයි සමහර නිලධාරීන්ගෙන්. අපි දැක්ක පහුගිය කාලේ සීමාව තුළම අපි දැක්ක වැලිකඩ ඝාතනය. ඒකත් බන්ධනාගාරයේ නිලධාරියෙක් තමයි ඒ ඝාතනයේ දැන් මේ වෙනකොට මරණීය දඬුවම් ලැබලා තින්නේ. ඒ වගේම මහර බන්ධනාගාරය තුල රැඳවියෝ එක රැඳවියෙකුට ගහලා මරලා දැම්මා. තවත් රැඳවියෝ ඊට පසුව කොරෝනා කාලේ ආහාර නැතිව දැඩි පීඩණයෙන් හිටපු නිසා තවත් රැඳවියෝ කීප දෙනෙක් මරලා දැම්මා. ඒ වගේම ආසන්නව සිදුවීමක් තිද්ද වුණා ඔයගොල්ලන්ට මතකයි කදුරුගස්සාර බන්ධනාගාරයේ. මේ වෙනකොට බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් බන්ධනාගාරගත වෙලා තිනවා. ඒත් රැඳවියෙකුට පැනලා යන්න හැදුවයි කියලා එළියෙන් ගැහුවයි කියලා ඇතුළට ගෙනල්ලා අමානුෂික වදහිංසනයට පත් කර ඒ රැඳවියව ඝාතනය කරා. මේ බන්ධනාගාරවල සිද්ධ වෙන දේවල්. ඒ වගේම අගුණුකොළ පැලැස්ස සිද්ධිය. අගුණුකොළ පැලැස්ස අගොල්ල දැක්ක අපි මාධ්‍ය ඉදිරියේ අපි පෙන්නුවා වීඩියෝ දර්ශන කොහොමද අගුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට දුන්නු වදහිංසන සම්බන්ධව. දන්න ගස්සලා පොළුවලින් ගහනවා. ඒ එතකොට හිටපු ඒ බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයා සුදු ටී ෂර්ට් එකක් ඇඳගෙන කොහොමද පයින් ගහපු විදිය. රැඳවියට ඉතාමත් අමානුෂික විදියට වදහිංසනයට පත් කර අඟුණුකල පැලැස්ස බන්ධනාගාරය. නමුත් මේ වෙනකන් ඒ සම්බන්ධවත් කිසිදු රජයක් මේ රජයත් සියමුරු රජවත් කිසිදු පියවරක් අරගෙන නැහැ. තාමත් ඒවා යට ගහලා තියෙනවා. දැන් ඒ අඟුණුකල පැලැස්ස සිදුවීමෙත් ඒගොල්ලෝ උත්සාහ කරන්නේ මේ සිදුවීම යට ගහන්න. ඒ අමානුෂික වදහිංසනයේ එළියට ආපු විදිය හොයනවා වෙනුවට අපි කියන්නේ කරන්න ඕනේ එළියට ආපු විදිය නෙමෙයි වදහිංසයට පත් කිරීම සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කළා වගකියුත්තන්ට දඬුවම් කරන එක. නමුත් ඒව නෙමෙයි සිද්ධ වෙන්නේ. දැන් මේ මහින්දගේ සිදුවීමත් එවැනි අමානුෂික වදහිංසනයක්. මේවා සම්බන්ධව බන්ධනාගාර ඉහළ නිලධාරීන් කිසිදු කතාවක් නැහැ. දැන් අපිට දැනගන්න ලැබිලා තියෙනවා මේ වෙනකොට බන්ධනාගාරයේ රැඳවියන්ට නිසියාකාරව ආහාර වේලවත් ලැබෙන්නේ නැහැ. එහෙම තත්ත්වයක් තියෙනවා. පෞගේ කාලේ සිරකරු දිනය නිමිත්තෙන් ඔවුන්ට නිවසියන් සමග සුවද හමුවක් තිබුණා. නිවසියන් තම සාමාන්‍ය අවුරුද්දකට පාරයි ඒක එන්නේ. නිවසියන් සමග ගේන ආහාර පාන නිවසියන් සමග එකට ඉඳගෙන ඒවා කන්න බොන්න තමයි ඒ වගේ සිදුවීමක් දෙයක් තමයි එතන සිද්ධ කරන්න ඕන. නමුත් අපි දැක්කා මහර බන්ධනාගාරයේ ඒ අයිතිවත් ඒ රැඳවියන්ට ලබා දුන්නේ නැහැ. ඔවුන්ට අඩුතරමේ නිවසියන් එක්ක ඉඳගෙන හරියට කතා කරන්නවත් අවස්ථාවක් ලබලා දුන්නේ නැහැ. ඒ තරම් මේ අමානුෂිකයි බන්ධනාගාරයේ තත්ත්වය. ඒ නිසා අපි කියන්නේ තව දුරටත් බන්ධනාගාරයේ අපි ඉහළ නිලධාරීන් ඉල්ලා සිටිනවා ඔගොල්ලෝ බන්ධනාගාරයේ මේ වදහිංසනයට පත් කරන නිලධාරීන් සම්බන්ධව සුදුහුණු ගන්න එපා. සාධාරණ පරීක්ෂණ කරන්න. මේ සිද්ධ කරන දේවල් වලින් මේ රටටත් විශාල කළු පැල්ලමක්. මොකද දැන් බන්ධනාගාරයේ ගත්තම ජාත්‍යන්තරව ඇත්ත වශයෙන්ම බන්ධනාගාරයේ සිදුවෙන වදහිංසන සම්බන්ධව කළු පැල්ලම් තියෙන්නේ. ඉතින් තව දුරටත් එවැනි තත්ත්ව ඇති කරන්න එපා.
මොකද මේ ඉහළ පුටුවල බන්ධනාගාරයේ ඉහළ පුටුවල ඉන්න නිලධාරීන් සියලුම දෙනා අපි පිළිගන්නේ මේගොල්ලෝ නිසියාකාරව රාජකාරී කරනවා කියලා. මොකද මේගොල්ලෝ නිසියාකාරව රාජකාරී කරනවා නම් මේගොල්ලොන්ට මේ විදියට රැදවියන්ට පල්ලෙහා ඉන්න බන්ධනාගාර නිලධාරීන් අමානුෂික විදියට සලකන්නේ, අමානුෂික වදහිංසන වලට පත් කරන්නේ. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ මේ රටේ ජනාධිපතිගෙන් අපි ඉල්ලා සිටිනවා බන්ධනාගාරයට නිසි පුනරුත්ථාපන වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ වගේම බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව සුරක්ෂිතභාවය තිබිය යුතුයි. ඒ වගේම රැඳවියා සම්බන්ධව තියෙන භාරකාරත්වය ඒක නිසියාකාරව තිබිය යුතුයි. ඒ කිසිම දෙයක් නැහැ. ඒ වගේම බන්ධන මුලින්ම බන්ධනාගාරමේ නිලධාරීන්ව පුනරුත්ථාපනය කළ යුතුයි. මොකද මුර්ගයෝ වගේ හැසිරිලා රැඳවියන්ව පාලනය කරන්න බෑ. මේගොල්ලෝ හැසිරෙන්නේ මුර්ගයෝ වගේ. ඉතින් එවැනි තත්ත්වයක් තුල ඇත්ත වශයෙන්ම කෙනෙක් බන්ධනාගාරගත වෙනවා නම් ඔහුගේ ආරක්ෂා විය යුත්තේ බන්ධනාගාර නිලධාරීන්ගෙන් කියන තැනට අද බන්ධනාගාර පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි තවදුරටත් බන්ධනාගාර ඉහළ නිලධාරීන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග ගන්න මේ සිදුවීම සම්බන්ධව. අපි හෙට දිනේදී මේ සම්බන්ධව පොලිසියට පැමිණිලි කරලා, ඒ වගේම මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිලි කරලා නීතිමය පැත්තෙන් මේ රැඳවියාට සිද්ධ වෙච්ච මේ අසාධාරණයට විරුද්ධව අපි බන්ධනාගාරයට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග අපි ගන්න සූදානම් වෙලා තියෙනවා. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.